කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද. සුබෝ දේශනක් වේවා. අපිව නරඹන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට වගේම අපිව ශ්‍රවණය කරන ගුවන්විදුලි ශ්‍රාවකයන්ටත්. අපි දන්නවා ඔබ සෑම සතියේ සඳුදා බදාදා සෙනසුරාදා දවසකම ප්‍රඥාව දල්වා ගැනීම පිණිස ප්‍රඥාවේ හෝරාව වන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනට ඒකාත්මික වෙන වග. අපි වැඩසටහනට බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙන බව අපි දන්නවා. ඉති ඒක නිසා අදත් මේ සූදානම ඔබේ ප්‍රඥාව ලබා ගැනීම වස් ඔබට මේ සදහම් කරුණු පෙන්වා දෙන්නටයි. පළමුවෙන්ම ඔබ හැම දිනාටම අපි සෙත්පතනව ආශිර්වාද කරන සුපුරුදු පරිදි අද දවසේදී ඔබ විසින් බලාපොරොත්තු වෙන සිදු කිරීමට නියමිත සියලු දැහැමි යහපත් කටයුතු හැම අයුරින්ම සාර්ථකත්වයටපත් කරගන්නට ඔබ හැම දිනාටම තුන්රුවන්ගේ අනන්ත ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව රැකවරණ ලැබේවා 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 කියලා ආශිර්වාද සිත ප්‍රාර්ථනා කරනවා. සදහවති අදත් වැඩසටහනේ සදහම් කරුණු ගෙනහැර අර්ථ දක්වන්නට මෙම පරිශ්‍රයට ගෞරවයෙන් වැඩමව අදාළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලේ ගරු අධ්‍යක්ෂක අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව මේ පින්බර උදෑසනයේදී සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, පසුගිය සෙනසුරාදා දවසේදී අපිට වැඩසටහනට නියමිත කාලයේ අපිට සිද්ධ කරගන්න බැරි වුණා. මොකද කැනඩාවේ මොන්ට්‍රියල් නුවර සිට පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ සමීපම කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ වන දික්වැල්ලේ උපතිස්ස නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළ ධර්මානුශාසනාවට අපේ ගුවන් කාලයේ විකාශන කාලයේ අපි විසින් පරිත්‍යාග කළා. නායක ස්වාමීන් වහන්සේ සහ මම කතිකාවතක් ඇති කරගෙන නිෂ්පාදකවරුන්ගේ සහාය ඇතුව අද අපි වැඩසටහන පටන් ගන්නේ පසුගිය බදාදා දවසේදී නතර කරපු තැනින්. නතර කරපු තැන කතා කරන්න කලින් පසුගිය බදාදා සාකච්ඡාව ආරම්භුනේ කොතනින්ද කියලාත් අපි කල්පනා කරන්න එපේ. සදහවත්නි, ඔබට මතක් කළා පසුගිය බදාදා දවසේදී මහා නිදාන සූත්‍රයට අයත් විඳීම හේතුවෙන් තණ්හාව හටාරගෙන ඒ තණ්හාවේ අරුබුදය පුරුක් හැදිලා හරියට දන්වැලක තියෙන පුරුක් වගේ එකින් එක විහිදී පැතිරියන ආකාරය ඔබට කියලා දුන්නා. අද මේ පිළිබඳව මම සැකවින් ඔබට මුලින්ම පවසන්නම්. ආනන්ද හාමුදුරුවන්ට අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවසනවා, ඉතිකෝ ආනන්ද පණේතං වේදනම් පටිච්ච තණ්හා. ආනන්ද, මේ අයුරින් විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හම් පටිච්ච පරියේෂණ, තණ්හාව නිසාම හොයන්න පටන් ගන්නවා. පරියේෂණම් පටිච්ච ලාභෝ, හොයනකොට ලැබෙනවා. ලාභම් පටිච්ච විනිච්චය, ලැබුණට පස්සේ ලැබිච්ච දේ වටිනාකම් විනිශ්චය කරනවා, වටිනාකම් පිළිබඳව නිගමනයකට එනවා. විනිච්චයම් පටිච්ච චන්දරාගෝ, වටිනාකම් පිළිබඳව නිගමනය කරාට පස්සේ තමන්ට ඒ පිළිබඳව ලොකු කැමැත්තක් ආසාවක් කැමැත්තෙන්ම ඇදිලා යාමක් සිද්ධ වෙනවා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන, ඒ කැමැත්තෙන් ඇදී යාම හේතු කරගෙන ඒ තුළ හිත බැස ගන්නවා. අජ්ජෝසාන පටිච්ච පරිග්ගහෝ, ඒ හිතේ බැසගත් දේ දැඩිකොට ග්‍රහණය කරගන්නවා. පරිග්ගහම් පටිච්ච මච්චරියා, ඒ දැඩිකොට ග්‍රහණය කරගත් දේ පිළිබඳව හිතෙනවා මේක මගේමයි, මේක මටමයි, මේක මගේ පිරිසටමයි, මේක මටමයි මගේමයි කියලා දැඩිකොට ඒ පිළිබඳව මසුරුකමක් ඇති කරගන්නවා. කාටත් නොවේ මට විතරයි කියලා. ඒක මසුරුකම. මච්චරියම් පටිච්ච ආරක්කු, මසුරුකම හේතු කරගෙන තමන් ඒ පරිහරණය කරන්නට තමාගේ බවට පත් කරගත්ත දේ ආරක්ෂා කරගන්න ඕන වෙනවා. ආරක්ෂා කිරීම හේතු කරගෙන ආරක්ෂාදි කරනම් ආරක්ෂා කිරීමේ අර්බුදය හට ගන්නවා. ආරක්ෂාදි කරනම් පටිච්ච දණ්ඩාදානං,
ආරක්ෂා කිරීමේ අර්බුදයේ හේතු කරගෙන දඬු අතර ගන්නවා. සත්හාදාන ආයුධ අතර ගන්නවා. කලහ විග්ඝහ නොයෙකුත් ආකාරයේ අඩදඹර රණ්ඩු සරුවල් කලකෝලාහල කැරලි යුද්ධ පවා ඇති වෙන්නට මේ අර්බුදයේ හේතු වෙනවා. තුවන් තුවන් පේසුඤ්ඤ මුසාවාදා ඔබ තමයි කියලා අන් අයට චෝදනා කිරීම හටගන්නවා. මේ ආකාරයට අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. මේ ආකාරයට නොඒක් අකුසල ධර්මයන් පාප ධර්මයන් වඩා වර්ධනයට පත් වෙනවා. එහෙනම් මොකින්ද පටන් ගත්තේ? වේදනම් පටිච්ච තණ්හා විඳින්න ගිහිල්ලා විඳනේ හොයාගෙන යන්න ගිහිල්ලා. අපි කතා කරමු අද ඉතිරි කොටස මෙතෙන් සිට. සුබ දේශනක් වේවා ස්වාමීන් වහන්ස. සුබ දේශනක් වේවා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ශාසනික සේවාවන් හැම අයුරින්ම සාර්ථක කරගන්නට ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවය, දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ලැබේවා කියලා ආශිර්වාද කරනවා ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්ස, මහානිදාන සූත්‍රයේ ඉතිරි කොටසරයි අද අපි සම්ප්‍රාප්ත වෙන්නේ. ස්වාමීන් වහන්සේ, එදා කතාව නැවතුනේ චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං කියන තැනේ. එහෙම අර විඳීම හේතු කරගෙන තණ්හාව හට අරන් ඒ තණ්හාවේ අර්බුදය තමයි දිගටම ඇදිලා ගියේ. ස්වාමීන් වහන්සේ, මේ චන්දරාගය කියලා කියන්නේ දැන් ඡන්දය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කැමැත්ත. ඡන්දිල්ලනෝ කියලා කියන්නේ එහෙම. ඒතර ඡන්දිල්ලීමේදී බලාපොරොත්තු වෙන අනිත් අයගේ කැමැත්ත මනාපේ ගන්න. රාගය කියලා කියන්නේ ඇලෙනවා කියන එකයි. එහෙම කැමැත්තෙන් ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙන දේවල් තුල ස්වාමීන් වහන්සේ හිත නතර වෙනවා. එහෙම හිත නතර වෙනව විතරක් නෙමෙයි හිත බැස ගන්නවා. ස්වාමීන් වහන්සේ, මේ තණ්හාවීම තවත් පුරුකක් තමයි මේ චන්ද්‍රාගයේ සහ හිතේ බැස ගැනීම කියන කාරණය. එහෙම. දැන් අපි මේක කොහොමද ධර්ම අවබෝධයට අපි ඉස්සලාම අවබෝධ කරගන්නේ, විග්‍රහ කරගන්නේ? අවසර ස්වාමීන් වහන්සේ. එහෙම. වාසනාවන්ත පින්තුමේ අපේ කල්යාණ මිත්‍ර කැලණි අජිත ස්වාමීන් වහන්සේ පුරුකව සපෙමින් අද දවසේ අපේ පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කරන්නට යෙදුණු පිළිවෙල නැවත නැවත ආවර්ජනය කරන්නට යෙදුණා. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන් චන්ද රාගයෙන් පස්සේ ඇතිවන මානසික ස්වභාවය පිළිබඳව. මේ මානසික ස්වභාවයන් පිළිවෙලින් අපිට දැනගන්න පුළුවන් නම්, විග්‍රහ කරගන්න පුළුවන් නම් ලොකු පහසුවක් වෙනවා අපේ හිතේ සමබරතාවය ආරක්ෂා කරගෙන මොහොතින් මොහොත අපේ ජීවිතයට බලපාන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්නට. එහෙමයි සෝමනස්ස. එතකොට අපේ බලාපොරොත්තුවත් ප්‍රාර්ථනාවත් එදිනෙදා හෝ වේවා, කාලෙන් කාලෙට හෝ වේවා, මොහොතින් මොහොතට වේවා, අපේ සිතට පැමිණෙන මේ සිතුවිලි දිහා හොඳින් පිරික්සලා බලලා කොහොමද හිත නිරවුල් කරගන්නේ. හැම කටයුත්තකම අවසානයේ හිතට බලපානවා මොන විදිහට සමාජයත් එක්ක, ඒ වගේම ගෙදර පරිසරයේ දෙමාපියන් දරුවන් එක්ක, ඒ වගේම ගමේ රැකියා ස්ථානයේ, ඒ වගේම පුණ්‍ය භූමියක පන්සලේ, ඒ වගේම වෙනත් පූජනීය ස්ථානයක පූජ්‍ය ස්ථානයක කටයුතු කරද්දී, ඒ වගේම යම් කිසි උත්සව අවස්ථාවකදී මොන යම් හෝ පිරිසක් එකතු වෙලා කරන හැම කටයුත්තකදීම අවසානයේදී හිතන්ට යමක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ කොයිතරම් පිරිසක් එක්ක වැඩ කරලා කටයුතු කරලා අවසානයේ අපි තනි වෙනවා.
නේ සමනස. හිතින් තනි වෙනවා නේ සමනස. හිතින් තනි වෙනවා. එහෙමයි. මොන වැඩේ ඉවර වුණත් අන්තිමට හිතන්න වෙන්නේ තමන්ට තනි. එහෙමයි. ඒ තනියෙන් හිතන්න වෙන වෙලාවේ අපි කලින් සිදු කළ ක්‍රියාවලිය පිළිබඳව වැඩ කටයුතු පිළිබඳව සිහිපත් කරද්දී සතුටු වෙනවද දුක් වෙනවද නේ සම්මස. එහෙමයි. ගොඩාක් වෙලාවට අවසානයේදී එක පසුතැවීමක් එක දුකක් එක සමහර වෙලාවට තවමත් කැමැත්තේ රාගේ ලෝභයේ කෙලවරක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ද්වේෂයේ තරහේ පටිගේ වෛරේ කෙලවරක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ සිතුවිලි තමයි තමන්ට ඉතුරු වෙන්නේ. එහෙම. ඒ වගේම ඒ හැම දෙයකටම බලපාන්නේ මෝහය. හරි හැටි අවබෝධ කරගත්තේ නැතිකම. ඒ වගේම දෙපිරිසක් අතර නම් අන්‍යෝන්‍ය වශයෙන් අනවබෝධය. එහෙමයි. අවසානයේ ඉතුරු වෙන්නේ. එහෙමයි ස්වාමීස්. ඒ නිසා මේ හැම දෙයකටම විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි තමන් තනියෙන් බොහොම වෙහෙසිලා මහන්සි වෙලා තමන්ගේ හිත එකඟ කරගෙන තමන්ගේ හිතට හෘද සාක්ෂියට එකඟවනේ සම්නාස ගන්න විසඳුම. ඒ විසඳුමේදී අවසානයේදී අපිට සතුට ඉතුරු වෙන්න ඕන. ප්‍රීතිය ඉතුරු වෙන්නට ඕන. ඒ වගේම ප්‍රමෝදය ඉතුරු වෙන්නට ඕන. ඒකත් ස්වාමීනාස කුසලයෙන් ලද සතුට, කුසලයෙන් ලද ප්‍රීතිය, කුසලයෙන් ලද ප්‍රමුතිත බවක් වෙන්න පෑ නේද ස්වාමීනාස? එහෙම ස්වාමීනාස. අපි සමහර වෙලාවට පින්කමක් කළා වෙන්න පුළුවන්. සමාජ සත්කාර කොටසටහනක් හෝ කරා වෙන්න පුළුවන්. එහෙමයි. සමාජයට සේවයක් කරද්දී, අන්නයට සේවයක් කරද්දී අවසානයේදී ඉතුරු වෙන්නේ දුක නම් ඒ ලබාගත් ප්‍රතිඵලය සතුටුදායක වෙන්න බෑ. ඒ නිසා හැම දෙයකම අවසානයේ සතුටෙන් කෙලවර වෙන්න ඕනේ. නේ සම්මත. එහෙමයි. ඒ සතුටෙන් කෙලවර කර ගන්න නම් දැනගත යුතු, දැකගත යුතු පිළිවෙල පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්නේ අර චන්ද රාගය නිසා මම, මගේ, මගේ ආත්මය කියලා කියන මේ සම්මුති වශයෙන් ඒ විදිහට අපි හිතන විදිහ එහෙම නැත්නම් සම්මුති සත්‍ය. එතකොට මම කියලා කියන ස්වභාවයෙන් සම්මුති වශයෙන් මම කියලා හිතන්නේ කොහොමද? මම කියලා ගන්නෙ කොහොමද? මගේ කියලා ගන්නෙ කොහොමද? මගේ ආත්මය කියලා ගන්නෙ කොහොමද? ඒ වගේම තමයි එය පරමාර්ථ වශයෙන් දකින්නේ කොහොමද? කාරණේ පිළිබඳව තමයි පින්නතුනි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට චන්දරාගය නිසා අර මම වගේ මගේ ආත්මය කියලා කියන මේ දෘෂ්ටිය නිසා එක්තරා බැස ගැනීමක් සිද්ධ වෙනවා. එහෙම. ඒ බැස ගැනීම තමයි මෙතන අජ්ජෝසානය කියලා කියන්නේ. එහෙම. එතකොට අපි හිතමු අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණයට දුන්න උපමාව. ගවයෙක් තනකොළ කාලා සවස් කාලේ, රාත්‍රී කාලේ නැවත ඒවා නැවත වමාරලා හපහප ඉන්නවා. මේ සම්මත. දැන් හැම බැස ගැනීමකම ඔය විදිහට බැලුවම චන්දරාගය නිසා ඇති කරගත්ත ඡන්දය, එන්නත් කැමැත්ත නිසා ඇති කරගත්ත ඇලීම නිසා අපේ හිතට ලබාගත් ඒ සිතුවිලි නැවත නැවත වමාරලා නේ සම්මත. ඒ තුලින් ලබන සතුට මොකද්ද? එතකොට පින්නතුනි මේ අජ්ජෝසානය කියලා කියනකොට එතන පැති දෙකක් තියෙනවා. ඒ පැති දෙක තමයි අපිට පුළුවන්
අජ්ජහසානයේදී නැවත බැසගැනීමේදී නැවත අරගෙන නැවත නැවත සිතීමේදී එහෙම නැත්නම් බැසගත් දේවල් නැවත නැවත ස්මතු කිරීමේදී ස්මරණය කිරීමේදී අනුස්මරණය කිරීමේදී එහෙමයි එක පැත්තකින් ඒක පවර්ට එහෙම නැත්නම් අකුසලයට බර වෙනවා එහෙමයි තවත් පැත්තකින් ඒකම අපිට කුසලයට බර කරගන්න පුළුවන් නැවත නැවත සිතීම බැස ගැනීම කියලා කියන එක නැවත නැවත කුසලයට බර කරගන්න පුළුවන් එහෙමයි ඒ පිළිබඳවත් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අපි දන්නවා එහෙමනම් නැවත නැවත අර බැසගත්ත හිතේ තැම්පත් කරගත්ත දෙයින් නැවත නැවත අකුසල නම් උපදීනේ. ලෝභය නම් රාගය නම් හටගන්නේ. එහෙමයි. එතන වැරදි. නැවත නැවත සිහි කරනකොට බැසගත්ත දේවල් තැම්පත් කරගත්ත දේවල් වලින් නැවත නැවත ද්වේෂය නම් තරහ නම් පටිඝය නම් වෛරය නම් ක්‍රෝධය නම් ඇති වෙන්නේ එතන වැරදි. එහෙමයි. අකුසලයටයි බර. එහෙමයි. ඒ වගේම තමයි. මෝහසාගත සිතින්. ඒ වගේම මාන්නය, මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේ සිතුවිලි ලං නැවත නැවත පහළ වෙන්නේ. එහෙමයි. බැස ගැනීමේදී, අජෝසානයේදී. ඒක අකුසලයට බරයි. ඒක පවට බරයි. එහෙමයි. අපි දන්නවා සත්තු මරන්න පුරුදු වෙච්ච අය මේ බැසගත් දේවල් අපි සසර පුරාවටම සිදු කරගෙන තින්නෙත් මේ කාර්යමයි නේ සමස් මම මගේ ආත්මය කියලා කටයුතු කිරීම තුළ ඒ විදිහට පූර්වාත්භාවයේදී සතුන් මරලා සොරකම් කරලා කාමයේ වර්ධ හැසිරිලා බොරු කියලා කේලම් කියලා පරුස වචන කියලා හිස් වචන කියලා මේ විදිහට බලනකොට බොහෝ අකුසල් සිදු කරගෙන මේවා හිතේ අජ්ජෝසාන වශයෙන් තැම්පත් වෙලා. එහෙමයි. නේ සමනස. ඒ නිසා නැවත නැවත සිත් පහළ වෙනවා මම කියලා හිතනකොටම මගේ ශාරීරිය වඩා ගන්නට හරි. එහෙම නැත්නම් යම්කිසි තරහක් පිරිමහ ගන්නට හරි කෙනෙකුගේ ජීවිතේ නැති කරනවා. එහෙම නැත්නම් සතුන් මරණ වෙන්න පුළුවන්. එතෙන්දී අපි කියන්නේ අර ආඝාත කියලා. ආඝාත කියලා කියන වචනේ හරි වැදගත් නේ සම්මේ. මේ බැස ගැනීම කියලා කියනකොට. එහෙම. වෛරය බැඳ ගන්නවා, තරහ බැඳ ගන්නවා. බැඳ ගන්නවා සම්මේ. එතකොට ඒවා සසරින් සසර ආත්ම භාවයක් පාසාම මේ පිළිවෙල ඒ විදිහට අරගෙන එනවා. ඒ අවස්ථාවද අපි හිතමු සතුන් මරනකොට පූර්වාත්භාවයන් වල අපි දන්නවා අර එළුවෙක් මරපු වෙලාවේ විශේෂයෙන්ම ඒ එළුවා මරපු විපාකය ඒ එළුවගේ ලොම් ගන්නට විපාක දීලා තියෙනවා. එහෙමයි. මේ සම්මස. ඒ වගේ ලේසි පහසු නෑ මේ මරණයට පත්වීම ගැන කතා කරනකොට. දැන් ස්වාමීන් වහන්සේ අපි පසුගිය කියන්නේ අපේ ලංකා ඉතිහාසයේ දිහා බලනකොට මේ ලංකා ආධරණී තලය ආරක්ෂා කරගන්න සුරක්ෂිත කරගන්න ජීවිත පූජා කරපු සංඛ්‍යාව ගැන කතා කළොත් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියලා කියන නේද මේ පරදේශක්කාරයන් කියන හැටියට අපිට අපි හිතමුකෝ වෙනත් රටකින් රටක පිරිසක් මේ ලංකාව විශේෂයෙන් ආක්‍රමණය කරන්නට යන වෙලාවේ අපි කොහොමද ක්‍රියා කරලා තියෙන්නේ ඒ ක්‍රියා කිරීමේදී කොයිතරම් ජීවිත ඒ විදිහට ජීවිත නැති කරලා තියෙනවද ජීවිත පූජා කරලා තියෙනවද ඒ ගැන කල්පනා කළා. දැන් ওই කාරණේ මතක් කරනකොට අවසරයි මට කුංචි මොහොතක් දැන් මේ වැඩසටහන ආරම්භකරන විනාඩි කිහිපයකට කලින් මහත්තයෙක් මගෙත් එක්ක යම්කිසි සාකච්ඡාවක් වෙදුනා. එහෙම සම්මාස. එතුමා මට ඇවිල්ලා පවසනවා ස්වාමින්වහන්සේ දැන් මේ රටේ ජීවත් වෙන දමිළ ඉස්ලාම් ප්‍රජාව
සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සුළු ජාතියන් ජාතීන් හැටියටයි. එහෙමයි. සනස ඇත්තටම දමිළ ඉස්ලාම් පිරිස සුළු ජාතීන් නෙමෙයි. එහෙමයි. ඒයි මහ ජාතීන් පිරිසක්. එහෙමයි. අපේ රටේ ජනගහණය අනුව තමයි අපි ඇයට සුළු ජාතීන් කියන නම දෙන්නේ. එහෙමයි. අපි ගත්තොත් දකුණු ඉන්දියාව පුරාම විහිදී පෙතරේ ඉන්නේ දමිළ ජනතාව. එහෙමයි. ගොඩාක් බටහිර රටවල් වල ඉන්නේ දමිළ ජනතාව විශාල වශයෙන්. එහෙමයි. ඉස්ලාම් ජනතාව ලෝකේ පුරාම ඉන්නවා. එහෙම ගත්තට පස්සේ ඇයි මහ ජාති. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ සිංහල පිරිස 70%කට අඩු පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ. එහෙමයි. ප්‍රතිශතයක් හැටියට අපේ සමස්ත ජනගහණයෙන් 2,30,00,000 අපි ප්‍රතිශතයක් හදලා තමයි කියන්නේ සිංහල ජාතිය මහ ජාතිය කියලා. එහෙමයි. හැබැයි මේ ලෝක ශ්‍රේණිගත කිරීම වල සිංහල ජාතිය ගත්තොත් එහෙම තාමත් සුළුතරයි කියලා එතුමා බොහොම බුද්ධිමත්ව මගෙත් එක්ක පුංචි සංවාදයක ඉදුණා. මම ඒක අනුමත කළා. ඒක හරියට හරි ඔබේ කියමන කියලා. එහෙමයි. එහෙම ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මේ ලංකාවේ ඉතිහාසය ගැන කතා කළොත් එහෙම දැන් ස්වාමීන් වහන්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ගේ කාලේ වෙච්ච නොරටුන්ගේ ආක්‍රමණයන් සමග වෙච්ච මේ ජීවිත හානි ගැන කතා කළේ. එහෙමයි. ඉන් එහාට ගියාම ස්වාමීන් වහන්සේ අපි ගත්ත දුටුගැමුණු එළාර යුද්ධයේදී යුද සමයේ ගත්ත ස්වාමීන් වහන්සේ හරියට මේ අපේ රටේ සොදේශිකයන්. එහෙමයි. සොදේශිකයන් මේ රට ජාතිය ආගම කියන කරුණ මුල් කරගෙන ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. එහෙමයි. ඒතර මෙතන තියෙන්නේ ස්වාමීන් වහන්සේ චන්දරාගේ. චන්දරාගේ ස්වාමීන් වහන්සේ තියෙනවා. මම මගේ ආත්මය කියලා කියන ඒ විදිහට සංඥාවනි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි පසුගිය කාලේ අපි දන්නවත් තරුණයන්ගේ ජීවිත කොයිතරම් විනාශ වුණාද කියලා. එහෙමයි. අපි දන්නවා ඒ විදිහට 89 ඒ වගේම ඒ කාලවල. එතකොට අපි බැලුවොත් එහෙම නොයෙකුත් පළාත්වල දැන් අපි මේ මානසික වශයෙන් අපි තනියෙන් ගන්න විසඳුමේදී තනියෙන් ප්‍රශ්න විසඳෙන්නත් තමන්ගේ ප්‍රශ්න විසඳෙන්න ඕන නේ සම්බුත්. එහෙමයි. ඒ වගේම තමයි අපේ සමාජයේ බෞද්ධ සමාජයේ ප්‍රශ්න විසඳෙන්න ඕන. ඒ වගේම අපේ රටේ ප්‍රශ්න විසඳෙන්නත් ඕනේ. අපි කියන ඔය ජනවාරික අර්බුදය කියයි නේද? එක එක අර්බුද. ඒක තමන්ගේ හිතේ තියෙන අර්බුදය තමන්ගේ හිතේ තියෙන අර්බුදය විසඳගත්තම මේ සමස්ත සියලු අර්බුද සංසිඳෙන බවයි අපේ බුදුරජාන්සේ දේශනා කොට වදාළේ. එහෙමයි. ඒ නිසායි අපි මේවා සාකච්ඡා කරන්නේ නේ සම්. එහෙමයි. සංස මේ දැන් චන්ද්‍රාගේ කියන කාරණේ සංස දැන් අපි මට මතක් වුණා මේ පුංචි කතා පොතක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ මෑතක මම මුණ ගැහිච්ච එක්තරා තරුණයෙක් මට පැවසුවා හාඳුරුනේ අපි මීට අවුරුදු කීපයකට කලින් මේ රට වටේම තියෙන සංස මුහුදනේ. එහෙමයි. ඒ ගිහලා තියෙන මුහුදේ නාන්න. මුහුදේ නාන්න ගිහලා දවල් ඉඳලා මේගොල්ලෝ ටිකක් හවස 3-4 වෙනකන් මේගොල්ලෝ මුහුදේ නෑවා. එහෙමයි. මේ අතර එක්කෙනෙක් අතුරුදහන් වුණා. එහෙමයි. එක්කෙනෙක්ගෙන දැන් ආගිය අතක් නැහැ, තොරතුරක් නැහැ. දැන් මෑ හොඳටම බය වුණා. දැන් අපි ගෙවල් වලට යන්නේ කොහොමද? මෙයාව දැන් හොයාගන්න ඕනේ. දැන් මෙයා ජීවිතුන් අතර ඉන්නවද? මෙයාව මුහුදු රකුසට, ජල රකුසට බිලි වුණාද කියලා දැන් මේගොල්ලෝ විලාප දෙන්න පටන් ගත්තා. එහෙමයි. ගම්මු ආව ස්වාමීන් වහන්සේ මේගොල්ලන්ගේ විලාපය අහලා. එහෙමයි. විලාපය අහලා ගම්මු ආවට පස්සේ ඇයි මල්ලිලා මොකද කියලා ඇහුවා. අනේ අයියා අපිත් එක්ක මෙහෙම අපේ යාළුවෙක් ආවා. යාළුවා මේ මුහුදේ ගියා, අපිට ආගිය තොරතුරක් නැහැ. අනේ මෙයාව හොයාගන්න කොහොම හරි. එහෙමයි. එතකොට මේ මුහුදු ගියායව ඒ කියන්නේ අනතුරු වලින් වළක්ව ගන්නට හරි. එහෙම නැත්නම් ඒ මුත ශරීර ගොඩ දාන්නට හරි මේ මුහුද අවට ඉන්න අය දක්ෂයි. ඒගොල්ලෝ වෘත්තිමේ වශයෙන් කිමිදුම් කරව නොඋනට සාගරයත් එක්කම ජීවිතය ගත කරන නිසා මේගොල්ලන් හොඳට කිමිදෙන්න පුළුවන්. එහෙමයි. මේගොල්ලෝ 4 දිනක් දියට බැස්සා. ඒ ගමේ ඉන්න 4 දිනක් දියට බැස්සා. දියට බැහැලා මෙයට යම්සි හෝඩුවාවක් ලැබුණා. හැබැයි මෙයා ඒක ඇඟෙව්වේ නැහැ. එහෙමයි. ඉතින් මෙයා ඇවිල්ලා කිව්වා මේක අමාරු කාර්යයක්. නැතිවෙච්ච කෙනා හොයාගන්න නම් ඔයගලන්ට යම් ටිකක් වේදම් කරන්න වෙයි. අයියා කීයක් වේදම් කරන්න වෙයිද? 25000ක් විතර. අනේ කමන්නේ නැහැ 25000ක් නෙමෙයි. කීයක් ගියත් කමන්නේ නැහැ. අපිට මෙයාමයි ඕනේ. එහෙමයි. අපි නැත්තම් අපිට ගෙවල් වලට ගිහිල්ලා අපිට මේ වසන්නට වෙන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ සම්මානස මේ අතර කෙනෙක්ගේ හිටියා නාවික හමුදාවේ සහෝදරයෙක් හිටියා සේවය කරන ඒ කිට්ටුවම. එහෙමයි. මෙයා දුරකථන ඇමතුමක් අරගෙන එතුමාව ගෙන්නුවා ට්‍රක් රථයකින් තවත් සොල්දාදුව පිරිසක් සමග. එහෙමයි. ගෙන්නලා මේ අය නාවික හමුදාවේ දෙන්නේ කිමිදුණා. එහෙමයි. කිමිදුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ අය ගල්පරයක හිර කරලා තියෙනවා අර මේ මුහුදේ ගිය කෙනාව. එහෙමයි. ඒතර මේ අය මේක කළේ කොන්ත්‍රාත්තුවකට. එහෙමයි. තම මේ කතාව මෙතනදී ගත්තේ ස්වාමීන් වහන්සේ දැන් බලන්න විඳීම නිසා තණ්හාව හටගත්තා. එහෙම. තණ්හාව නිසා මේගොල්ලෝ හොයන්න පටන් ගත්තා.
25000ක් ලැබෙනවා. එහෙමයි. 25000ට තණ්හාව නිසා හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නකොට ස්වාමීනාසේ ලැබෙනවා. එහෙමයි. මුතු ශරීරය ලැබෙනවා. එහෙමයි. ලැබෙන රස මේගොල්ලෝ කල්පනා කරනවා තව ටිකක් අපිට කීයක් හරි කඩා ගන්න පුළුවන්. දැන් මම එළියට දාන්න හොඳ නැහැ. එහෙමයි. අපි මෙයාව හංගන්න ඕනේ. එහෙමයි. මේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ කියන එක ස්වාමීනාසේ මේ මුදලේදී පුදුම විදියට පහතට වැටෙනවා. එහෙමයි. ඒක වර්තමානයේ තුල පුදුමාකාර විදියට අපිට මේ දිනපතා ප්‍රවෘත්ති වලින්ද වත්පත් වලින්ද සමාජයේ ඇහෙන කතා වලින්ද අපිට දැක ගන්නට ලැබෙනවා. එහෙමයි. කොටින්ම කියන්නේ සංස මේ සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා ඉවර වෙලා ඒකත් ඇඳුමක් අස්සේ ගහගෙන මොකක් දත් බෙහෙත් එකක් හරි කමන්නේ. එහෙමයි. බටර් පෙට්ටියක් හරි කමන්නේ ඇඳුමක් අස්සේ ගහගෙන ඉන්න තරම් අපේ ප්‍රජාව පෙරහීම ගැන අපිට තියෙන සංවේගයක්. එහෙමයි. බණ කියන රටේ බණ අහන රටේ නේද? එහෙමයි සමහරු. ඒක නිසා දැන් මේ අයට සමහර සර මුතු ශරීරය ලැබෙනවා. ලැබුණ රස මේකල විනිශ්චය කරනවා. මේකට අපිට කීයක් තව කඩා ගන්න පුළුවන්ද? ලබා ගන්න පුළුවන්ද? විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ. ඔන්න කැමැත්තක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ අපි කතා කරන මාතෘකාව. එහෙමයි. චන්දරාගම් පටිච්ච අජ්ජුසාන. දැන් මේගොල්ලෝ මේක හිතේ තියාගෙන ඉන්නවා. තව අපි මේක මේගොල්ලන්ට කියමු තාම මේක ලැබුණේ නැහැ. අපි හොයනවා, අපි මහන්සි වෙනවා. අපිට තව තව 25000 වැඩි කරලා ඕනේ. ඊට ශ්‍රාවික හමුදාවෙන් ඇවිල්ලා මේ මුතු ශරීරේ ගොඩ ගත්තා. එහෙමයි. ගොඩ අරගෙන ඊට පස්සේ අරගොල්ලන්ට මේ දැන් තර්ජනාත්මක ආවා. මේ සාමාන්‍ය ගමේ ගොඩේ වාසංකෝ කැත වැඩ කරන්න එපා. අපිට කීයක් කරලා ලබා ගන්න තියෙන එක නේද නැති කරේ. එහෙමයි. කියලා ළමයට කිව්වා. එහෙමයි. නෑ නෑ අයියෝ, ඔයගලන්ගේ ඔයගලොන්ගේ මේ ගාන වගේ නෙමෙයි අපේ යාළුවාගේ ජීවිතේ. දැන් යා මෙලවත් අතහැරලා ගිහිල්ලා නේ කියලා. එතම ඝට්ටනයක් හටගන්න ගිහිල්ලා කොහොම හරි බේරිලා ආව නාමික හමුදාව හිටිය නිසා. එහෙමයි. නැත්නම් මේ අය කියනවා මේ අයවත් මේ මරලා විලා මොහොතර දායි කියලා ඒ තරම් දරුණු මිනිස්සු කියලා. එහෙමයි. ඒතර සානස මේ හිතක ආසාව ඉපදුනාට පස්සේ ඒ ආසාව හිතේ පළපදියම් වෙනවා. ඒ හිතේ ආසාව පළපදියම් වුණාට පස්සේ ඇතැම් විට ත්‍රස්තවාදියා නිර්මාණය වෙන්නේ එතනින් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ දැන් 30 වසරක යුද්ධයේදී පවා ස්වාමීන් වහන්සේ මේ සමස්ත වර්ගයකට ඕන උන්නේ අපිට රටක් ඕනි කියලා. එහෙමයි. මේ දුර්වල මිනිස්සෙකුගේ දුර්වල චේතනාවක්. එහෙමයි. දුර්වල සිතිවිල්ලක් තමයි ත්‍රස්තවාදයක් දක්වා 30 අවුරුද්දක් මේක ව්‍යාප්ත වුණේ. එහෙමයි. ලෝකේ අනිත් රටවල් වලත් එහෙමයි. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දැන් යුද මානසිකත්වයකින් පෙළෙන මානසිකත්වයෙන් යුක්ත මිනිසයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇරෙනකොට වෙන පිළිසරණක් තියෙයිද ස්වාමීන් වහන්සේ? එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ කතා කරපු දැන් ওই කතා ප්‍රවෘත්තියේදී ලැබිච්ච ලාභය මලකුණක්. මලකුණක්. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ලැබිච්ච ලාභය මලකුණක්. ඒක ඒ මලකුණ හරි ඒ විදිහට මේ තමන්ගේ බඩවියත රැකගන්න නේ සම්මාස. ධනෙ උපයන්න වස්තුවක් කරගත්තා. ඔකත් එක මතක වෙනසක් තව කතාවක් සුනාමියේදී ස්වාමීන් වහන්සේ මුද ලක්ෂ ගාණක් මැරුණානේ. ඒක උසන්නස්ස එක්තරා පුද්ගලිකෝගේ ශරීරෙ ඉදිමුණා හොඳටම. එහෙමයි. උලම් පිම්බු බැලුම් බෝලයක් වගේ. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ එක්කෙනෙක්ගේ අතේ තිබ්බා මුද්දක්. එහෙමයි. ඒ මුද්ද ස්වාමීසේ ඉදිමිච්ච මලසිරුරේ තිබ්බ ඒ මුද්ද මෙහෙම කටට ඇඟිල්ල දාලා මල මුත ශරීරයේ මුද්ද කටින් ඇදලා ගත්ත කියනවා. එහෙමයි සම්මාස. ඉතින් බලන්නක මිනිස්සුන්ගේ හිරිකිත මානසිකත්වය. එහෙමයි. චන්ද්‍රාගේ නිසම්මාසනේ. එහෙමයි. අර ගෑනු දරුවෙක් අනතුරටපත් වෙන්න මේ පත් වෙන්න තිබුණු වෙලාවේ පිරිසක් එකතු වෙලා ඒ දරුවා බේරගත්තා. බේරගෙන ඒ දරුවා ඒ කීප දෙනෙක්ගේ ඒ විදිහට කාමාශාව මේ විඳගෙන දරා ගන්නට පරිහරණය කරා. ඊට පස්සේ නැවතත් ඒ ළමයාව මොහොතේ ඒ වතුරට එකතු කරා ස්වාමීන් වහන්සේ. අනේ වගේ අර මානසික ස්වභාවය. ඒ වගේම තමයි දැන් පසුගිය දවස්වල ස්වාමීන් වහන්සේ අපිට සොයා ගන්න පුළුවන්කම ලැබුණා ලංකාවට ගෙන ආපු දෙවෙනි වරට ලංකාවට ගෙන ආපු විශාලත්වයෙන් ප්‍රමාණත්වයෙන් වැඩි දෙවන මත්කුඩු තොගේ එහෙමයි. ඔව්. ඒ වගේම කෝටි 277ක් වගේ මිල කරනවා. සමිනාංශය එතකොට බලනකොට මේවා මේ මත්ද්‍රව්‍ය අපේ රටේ අය පරිහරණය කරනවා. නේ සමිනාංශ. එහෙමයි. ඊළඟට ඒ නිසාම මේ කියන අර පරණ පුරුදු එහෙම නැත්නම් පෙර ආත්මභාවයන් වල සිද්ධ කරගෙන පැමිණි මේ වැරදි පුරුදු අපි හිතමු ඔක අයිති වෙන්නේ
මත් පැන් දුම්පානය කියලා කියන ඒවිදිහට අකුසල කර්මීටනේ. ඉතින් ඒ විදිරි බලකොට මේ පරණ බැස ගැනීම කොයි තරං දුකට පත් කරන දෙයක්ද. තමන් විනාශයට වෙන විනාශයට පත්වෙනවා, සමාජය විනාශ කරනවා, සමස්ත පරපුරම විනාශයට පත් කරන දෙයක් නිසා. ඉතින් ඒ නිසා පිනතුනි ඒ බැසේ ගැ මේ බැස ගැනීම හොඳ බැස ගැනීමක් බවට පත්වෙනට ඕන. ඒක අපේ හිතේ තැන්පත් කරගන්න දේවල්, ධාරණය කරගන්න දේවල්, ඒ වගේම තමයි අපේ හිතට ග්‍රහණය කරගන්න දේවල් තුලින් කුසලයක් උපදවා ගන්නට ඕන. ඒ සඳහා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පින්නතුනි, අපි දකින, අපි අහන, ඒ වගේම අපි විඳින හැම දෙයක්ම තුල තියෙන්නේ යම්කිසි අරමුණක්. එහෙම නැත්නම් නිමිත්තක්. ඒ නිමිති අරමුණු බුදුරජාන්සේ දේශනා කළා, ඒ ප්‍රධාන අරමුණු තුනක් හැටියට දේශනා කළා. අපි දන්නවා පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා නිමිති තුනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ නිමිති තුනෙන් බලන්නට භාග්‍යවතුන් වහන්සේ දැන් අපි හිතමු කසින භාවනාවක් කරන්ති. වර්ණ කසිනයකදී අපි හිතමු නීල කියලා කියන වර්ණය අපි නිල් පාට ඕන තරම් දකිනවා. එහෙම අපි නිල් වර්ණය ඕන තරම් දකිනවා. ඒ වගේම තමයි ඒ නිල් වර්ණය නිසා අකුසල සිද්ධ කරගන්නවා. එක එක යම්කිසි පාක්ෂයක පාටක් වෙන්න පුළුවන් නේ සම්මස. එහෙමයි. ඒ වගේම නිල ඇඳුමක පාටක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් පසුගිය දවසක මම දැක්කා යම්කිසි වෙළඳ දැන්වීමක සම්මස චොක්ලට් එක නිල වර්ණය. එතකොට චොක්ලට් එක චොක්ලට් පාටයි, කොළේ නිල් පාටයි. එහෙමයි. දවටනේ නිල් පාටයි. එහෙමයි. අන්න ඒ වගේ නිල වර්ණයෙන් යුත් හැඟීමක් ලබලා දීලා මේ කොහොමද මේ මිනිස්සු අතරට මේ තමන්ගේ නිෂ්පාදනය ගෙන යන්නේ කියලා. නේ සෞනස්. එහෙමයි. වගේ ලොකු රැවටීමක් මේ නිමිත්ත නිසා, මේ වර්ණය නිසා, නිල වර්ණය නිසා. බුදුජානක දේශනා කොටව දාලා නිල වර්ණය කියලා කියන එක ඉදිරියේ තබාගෙන මේ ස්වභාවයේ අපි දන්නවා අපිට හැම වෙලාවෙම නිල් පාට පේන්නේ නැහැ. එක වෙලාවකට විතරයි නිල් පාට වෙන්නේ. අපි හිතමු ඡන්ද කාලෙට විතරක් නිල් පාට වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. අනිත් කාලවලට නිල් පාට නැහැනේ. ආන් මේ වගේ හැම වර්ණයක්ම නිල් පාට විතරක් නෙමෙයි හැම වර්ණයක්ම. ඒ අපිට අවශ්‍යතාවයක් මතුවෙනකොට විතරයි අපි නිල වර්ණය කියලා කියන එක, එහෙම නැත්නම් වර්ණය කියලා කියන එක මතක් කරගන්නේ. ඒකේ වැදගත්කම, ඊට පස්සේ වටිනාකම, ඒකට මිලක් ලබා දීම, මේ හැමදේම ඒ විදිහ සිද්ධ කරන්නේ. නමුත් බුදුරජාන්සේ දේශනා කළා මේ නිල වර්ණය මුල් කරගෙන නිල වර්ණය නිසා සිදුවන අකුසලය දුරු කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි නිල වර්ණය මුල් කරගෙන අපි යම් කිසි දුකක් වින්දා කියලා ස්වාමිනාංශ නිල වර්ණය කියලා කියනකොට මැණික් වලින් නිල් මැණික හරියම වටිනවා. මේ ස්වාමිනාංශ එහෙමයි. වටිනාකමින් යුක්ත මැණික් අතරින් නිල් මැණික වටිනවා. එතකොට ඒ වර්ණයටනේ අපි වටිනාකමක් දුන්නේ. එහෙමයි. එතකොට මේ නිසාම මිනිස් ඝාතන වෙන්න පුළුවන්. එතකොට ඒ නිල වර්ණය මුල් කරගත්ත මැණික හොරගම් කරලා හොරකමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා අපි හිතමුකෝ නිල වර්ණයෙන් යුක්ත පළඳනාවක් දරාගෙන ඉන්න කාන්තාවක් එක්ක කැමැත්තක් ඇති කරගෙන එයා ඒ කාමවරද හැසිරීමක් වෙන්න පුළුවන් සමහරවිට නේද? එහෙමයි. ඒ වගේම තමයි අර ඒ මැලීමක් ඇති කරගන්නේ, කැමැත්තක් ඇති කරගන්නේ ඒ කාන්තාවට දෙන කැම කාන්තාවගේ මාර්ගයෙන් ඊළඟට මේ මැණික ලබා ගැනීම. එහෙමයි. ඒ වගේ ලෝකී සම්මත කොච්චර දේවල් සිද්ධ වෙනවද නේද? එහෙම දේකුත් වෙන්න පුළුවන් නේද සම්මත. දැන් අපි ගත්තොත් එහෙම අපි බුදුරජාණන්සේගේ ප්‍රතිමාවක් අඹනවා, නිර්මාණය කරනවා.
අපිට අවශ්‍යනවා ඔය කියන විදිහට ඉන්ද්‍රනීල මාණික්ක දෙකක් බුදුරජාණන්සේගේ නේත්‍රාවලට තබන්න. එහෙම. ඒතර එතනදි සෝනස කුසලයක් රැස් කරගන්න පුළුවන් නේද? එහෙම සම්මත. දැන් අපි ගත්තොත් විෂ්ණු දෙවියන්ගේ පාට. එහෙම. මිනිස්සු විෂ්ණු දෙවියන්ට තිර පූජා කරනවා. මම කියන්නේ දේව ඇදහිල්ලගෙන නෙමෙයි මේ මේ කාරණේට අදාළ දෙයි. එහෙම. ඒතර එතනදි ස්වාමිනාස මිනිස්සු නිල වර්ණේ යමක් කරගන්නවා නේද? එහෙම සම්මත. එහෙම ඒක කුසලයට පැත් කුසලේ පැත්තට යොමු කරගන්නවා. දැන් අර බුදුරජාණන්සේට අර නේත්‍රා තැබීමේදී නිල් මැණික් දෙකක් ඒ ඇස් වලට තැබුවොත් එහෙම ස්වාමීන් වහන්සේට මහ පිනක් රැස් වෙනවනේ. මහ පිනක් රැස් වෙනවා ස්වාමීන් වහන්සේ. එතැන් පටන් ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් උත් වෙනවා. දැන් මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා දන්නේ නැහැ. නිල් ඇස් තියෙන අය ස්වාමීන් වහන්සේ. එහෙමයි. මම ඔය මේ සීලගම භාවනා මධ්‍යස්ථානයේ කාලයක් ආව ගියා මේ වෙලිහුල්ලෝය. එහෙමයි. ඒතර එහෙට භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා හිටියා. ටිකක් ඔය වලවේ පැත්තේ, වලවේ ගඟ පැත්තේ ඉඳලා. එතකොට රුසියාවේ තරුණෙක් ආවසන් අවුරුදු 19 වයස. එහෙමයි. ඇස් දෙක නිල්ම නිල් පාටයි ස්වාමනාස්. එහෙමයි ස්වාමනාස්. ඇස් ඒකෙන්නේ මම නිල් ඇස් ගැන අහලා තිබ්බට මම නිල් ඇස් දැකලා තිබ්බේ නෑ සජීවීව. එහෙමයි ස්වාමනාස්. හරි පුදුම හිතුන ස්වාමනාස් මේ කළු ඉංග්‍රියාව කළු නෙමෙයි. එහෙමයි. නිල් ඉංග්‍රියාවක් තියෙනවා. එහෙමයි ස්වාමනාස්. නිල්ම නිල් පාටයි නිල් මැණික් දෙකක් වගේ. එහෙමයි ස්වාමනාස්. දැන් සස එතකොට කෙනෙක් මේ නිල් ඇස් වලට ආස කරනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේටත් නිල වර්ණ නේත්‍ර තිබ්බ කියලා මම අහලා තියෙනවා ස්වාමනාස්. එහෙම තමයි. එතකොට දැන් අපි කතා කළේ දැන් මේ වැරදි පැත්තට යොමු වෙන විදිය. කාමයේ වැරදි හැසිරීමක් වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට බොරු කියන එකේ කෙලවරක් නැහැ. ඒ සම්බන්ධයෙන්. නේ සම්ම. එහෙමයි. ඊළඟට ඒ සොරා ගැනීමේදී එකතු වෙන පිරිස සොරා ගන්නකොට ඒ උපක්‍රමයේදී පාවිච්චි කරන්න පුළුවන් මේ නිසාම මත්පැන් දුම්පානේ. අපි කිමු සොර කල්ලයක් එකතු වෙලා හොඳ මානසිකත්වයකින් ඒක හොරගම් කරගන්න ඕනේ නෙවෙයි. මේගොල්ලෝ එකතු වෙලා මත්පැන් පානය කරලා දුම් පානය කරලා ඊටත් වඩා එහා ගිය තවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ඒවා සොරාගන්නේ. එහෙමයි. එතකොට මේ මේ නිල වර්ණය නිසාම අකුසල් පැත්තට යොමු වෙච්ච විදිය. ඒ වගේම තමයි බුදුරජාණන්සේ දේශනා කළා කොහොමද කුසලයක් බවට පත් කරගන්න. අන නිල කසිනේ. මේක මේ ස්වභාවයේ නිල වර්ණය කියලා කියන එක ඉදිරියේ තබාගෙන නිල කියලා හිතන්න. මේ සම්මස. ඒ නිමිත්ත ගන්නවා. නිමිත්ත ගන්න. එතකොට ඇති වෙනු පරිකර්ම නිමිත්තක්. පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ නිල වර්ණය හැම වෙලාවම මුල් අවස්ථාවේදී පළවෙනි නිමිත්තේදී බැහැර වෙනවා. නැවත නිල කියලා හිතනවා. ආයෙත් බැහැර වෙනවා. ආයෙත් නිමිත් මේ විදිහට පහළ වෙනවා. ඔය වගේ හිතේ හිත එකඟ නැති නිසා මුලින්ම ඉස්සෙල්ලම නැවත නැවත අරමුණට හිත ගන්නකොට ඇතිවන සමාධිය හිතේ සමාධියක කුසන්සිතක්. එහෙමයි. එතකොට බුදුරජාන්සේ දේශනා කළා එතකොට අපිට ඇති වෙන පරිකරම නිමිත්තක්. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ඔය පරිකරම නිමිත්තම කුසලයක් කුසන්සිතක් ඇති කරගන්න විදිහට අපි දැන් හොඳ දෙයකටනේ අපි මේ යථාර්ථයේ තේරුම් ගන්නනේ අපි ඒ නිමිත්ත ගන්නෙ. එහෙමයි. නමුත් අර නිල වර්ණයෙන් කැමැති එහෙම සොරකම් කරන්න හරි කැමැති කෙනාටත් එහෙම මතක් වෙනවා. ඒ මැණික නැවත නැවත මතක් වෙනවා. එහෙම. මෙයා ඉස්සෙල්ලාම දැක්ක අරමුණ මැණික් දැක්ක මැණික මේක හීනෙනුත් පේනවා. නේද සම්ම? එහෙමයි. නැවත නැවතත් කල්පනා කරනවා මේ ගැන කොහොමද මේක ගන්න කියලා. ආන් මේ වගේ ඒක කුසලේ පැත්තට යොමු කරගන්න විදිහ. ඒ වගේම තමයි තියෙනවා මේ නිමිත්ත බුදුජාන්සේ දේශනා කළා ඊළඟට උග්ඝහ නිමිත්ත කියලා නිමිත්තක්. එතෙන්දී වැඩි කාලයක් අර ලබාගත් කසින නිමිත්ත තව තැනකට ගිහිල්ලා සිහි කරන්න පුළුවන්ද කියලා බලනවා. එහෙමයි. ඒ නිල වර්ණය තව තැනකට ගිහිල්ලා වැඩි කාලයක් සිහි කරන්න පුළුවන්ද කියලා බලනවා. කියන්නේ හිතේ ඇඳිලද කියලා බලනවා. ඇඳිලද කියලා බලනවා. එහෙමයි. සම්මාස. එතකොට ඒක ඉතාම වැදගත්. ඊළඟට බුදුරජාන්සේ දේශනා කළා අපිට ඕනම වෙලාවක අපිට කැමති හැම වෙලාවෙම ඕනම වෙලාවක ඒ නිමිත්ත ඒ විදිහට පහල කරගන්න පුළුවන් පටිභාග නිමිත්තේදී. එහෙමයි. ආන් ඒ වගේ කොහොමද මේ කුසලයට යොමු කරගන්නේ? ඊළඟට ඒ නිමිත්තම ඒ කුසල් සහගත සිතම එහෙම නැත්නම් උපේක්ෂා සහගත සිත වර්ණය අරමුණු කරගෙන විදර්ශනාවට යන්න පුළුවන්. විදර්ශනාවට යන්න පුළුවන්. එහෙමයි. විදර්ශනාවට යනකොට ඒ නිල වර්ණය
නීලවර්ණය තියෙන වෙනස්වීම අනිත්‍යත්වයට පත් වෙන විදිහ. ඊළඟට නීලවර්ණය නිසා ඇතිවන දුක. ඒ වගේම මේ තුල ආත්මයක් කියලා හිතාගෙන හිටියා. ඊළඟට අනාත්මයි කියලා දකින විදිහ. බුදුරජාන්සේ කොයිතරම් පැහැදිලිව ඒ විදිහට දේශනා කොට වදාළා තමයි. එහෙනම් මෙතන මේ අජ්ජෝසාය කියන වචනේදී මට මතක් වෙනවා සූත්‍රයක් සංයුක්ත නිකායේ සමාධි භාවනා සූත්‍රය. ස්වාමීන් වහන්සේ මතකයට තියෙයි ඒත් එක්කම. එහෙම සර්. සමාධි භාවනා සූත්‍රයේදී තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ ආයතන හය ඔස්සේ අරමුණු වෙනකොට දැන් ඇහෙන් රූප කණෙන් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ ආදී වශයෙන් දැන් පොහුදුන් පුද්ගලයා අභිනන්දති. ඒ සතුටින් පිළිගනි. එහෙම. අභිවදති. එහෙම. සතුටින් එහි ಗುಣ කල්පනා කරයි. එමෙතන් ಗುಣ කියයි. එහෙමයි. අජ්ජෝසාය තිත්තති. එහෙමයි. සතුටින් පිළිගනිද්දී එතකොට එහි ಗುಣ කල්පනා කරද්දී ඊට පස්සේ තමයි සංසම මේක හිත බැසගන්නේ. එහෙම. හිත බැසගත්තට පස්සේ අජ්ජෝසාය තිට්ටති ඊට පස්සේ වෙන්නේ uppajjati nandi. එහෙම. කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා. එතකොට අර ඇහෙන් ගන්න දේ, කනෙන් ගන්න දේ, නාසයෙන් ගන්න දේ, දිවෙන්, කයෙන්, මනසෙන් ගන්න දේ තමයි අපි ගුණාගුණ කල්පනා කරන්න සංසම. දැන් අපි මෙහිදී මීට කලින් කතා කළා විනිශ්චය කරනවා කියලා වෙලා. එහෙම. කල්පනා කරන කල්පනා කරද්දි කරත් තමයි හිතේ බැස ගැනීමක් එහෙම ඇති වෙන්නේ. නැස අපේ හිතේ බැසගත්ත දේවල් තියෙන හොඳ දේවලුත් තියෙනවා. එහෙම. නොහොඳ දේවලුත් තියෙනවා. පිනට පක්ෂ දේවලුත් තියෙනවා. පවඩ පක්ෂ දේවලුත් තියෙනවා. එහෙම. කුසලයට පක්ෂ දේවලුත් තියෙනවා. අකුසලයට පක්ෂ දේවලුත් තියෙනවා. එහෙම. ත්‍රිසන්නස මේ හිතේ බැස ගැනීම අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ හිතේ මේ බැස ගැනීම තුල අපි යහපත් දෙයක් නම් හිතේ හදාගන්නේ. එහෙම. ඒ යහපත් දේ තුලින්ම තමයි අපිට විමුක්තිය කරා යන්නට ඉදහසර සකස් වෙන්නේ. එහෙම සම්මාසය. එතකොට අපි කතා කරපු අර පරිකරම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා කියන නිමිති වලින් ස්වාමීන් වහන්සේ එතකොට ඉදිරියට ඕනම වර්ණයක් එහෙම නැත්නම් අපි හිතමු නිල වර්ණෙම කියලා නිල වර්ණය දකින හැම අවස්ථාවකදීම පහළ වෙන්නේ කුසාසිතක්මයි. ඒ නිසා අපි කතා කරපු ඔය උපමාවට ගත්ත මණිකම ඒක හැමදාම නිල් පාට නැහැ. ඒක දුර්වර්ණ වෙනවා. එහෙමයි. නේ සම්මත. එහෙමයි. ලෝකේ හැම වස්තුවක්ම දුර්වර්ණ වෙනවා. ආන්න මේ වගේ නිට්ටයයි කියලා හිතාගෙන හිටපු වර්ණය අනිත්‍යත්වයට පත් වෙන ස්වභාවය පිළිබඳව අපේ භාග්‍යවතුන් වහන්සේ ගැඹුරින් අපිට කියලා දුන්නා. එතකොට ඒ වර්ණය නිසා වර්ණයේ වරදවා වටහා ගැනීම නිසා ඇති කරගත්ත මානසික වශයෙන් ඇති කරගත්ත වැරද්ද මොකද්ද? අවිද්‍යාව. මේ වර්ණයේ හරි හැටි දැක්කේ නැතිකම. ඒ නිසා මේ අජ්ජෝසහනයේදී බැස ගැනීම සිතට බැස ගන්න හැම අරමුණක්ම කොහොමද ඒ තුලින් කොහොමද කුසසිතක් උදවා ගන්නෙ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම්කිසි අරමුණක් අරගෙන අපි හිතමුකෝ කසිනේ විතරක් නෙමෙයි අපි ගන්න ආනාපාන සති අරමුණ, අපි ගන්න මෛත්‍රී භාවනාවට ගන්න අරමුණ, අපි අසුභ භාවනාවට ගන්න අරමුණ, මේ භාවනාවට ගන්න අරමුණු සියල්ලක්ම විශේෂයෙන්ම හොඳ පැත්තට යොමු කරගන්න. සමහරවිට අපි දකිනවා භාවනාව කියලා කියනකොට ඒ සමාධි භාවනාව කියලා කියනකොට අපේ බුදුදහමට පමණක් නෙවෙයි. අපි දැකලා තියෙනවා දැන් Hindu ධර්මයේදී AI පාවිච්චි කරනවා සමිනාංශ අර නවගුණ වැලක් වගේ AIත් පාවිච්චි කරනවා. එහෙමයි. ඒ වගේම තමයි ඉස්ලාම් ආගමිත් අපි දැකලා තිනවා AI ඇටමාලයක් පාවිච්චි කරනවා සමිනාංශ. මේකෙන් කරන්නේ තමන්ගේ සාස්ෘන් වහන්සේ ගැන සිහි කිරීම හෝ නැවත මෙනෙහි කරන එක හරි. ඒ වගේ විශේෂයෙන් මේ ගුණ සිහි කරන එක. ඒ වගේම තමයි හිතේ ස්වභාවය අර එක්තැන් කර ගන්න විදිය හිත තැන්පත් කර ගන්න මහන්සි වෙහෙස. ඉතින් ඒ නිසා හැම දර්ශනයකම හැම ආගමකමත් විශේෂයෙන්ම ඒ වගේ හොඳ පැත්තක් තියෙනවා. ඒ හොඳ පැත්ත පුරුදු පුහුණු කරගෙන ඒ විදිහට අපේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්කම පුරුදු වුණොත් එහෙම මේ සමාජයේ තියෙන අර බැස ගැනීම නිසා ඇති කර ගන්න අරුබුදේ විසඳිලා හැම අරුබුදයක්ම විසඳිලා සතුටින් සන්තෝෂෙන් ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන අන්‍යෝන්‍ය වශයෙන් ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන පරිසරයත් හොඳට නිර්මාණය වෙනවා. ඒක තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ නිවනට මඟ
ඒ නිසා නිවන් මඟ ගමන් කරන ඔබ හැම දෙනාටම අපි සාකච්ඡා කරන්නට යෙදුණු අද මේ සාකච්ඡා කරන්නට යෙදු ධර්මකාරණාව ඉතාම වැදගත් කාරණයක් බව අවධාරණය කරමින්, ඒ වගේම තමයි මේ පුරුදුතාවයන් දිගින් දිගටම විශේෂයෙන්ම පවත්වාගෙන යාම තුළින් විශේෂයෙන්ම භාවනාවට භාවනාවෙන් ඔය හිතේ තියෙන ඔය කියපු අපි සිහිපත් කරන්නට යෙදුණු මානසික සත්‍යයන් තේරුම් අරගෙන අවබෝධ කරගෙන සතුටින් සන්තෝෂයෙන් ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා හැම දෙනාටම ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සදහවත්නි, හිත තුළ තැන්පත් කරගත යුතුනම් හිත තුළ තැන්පත් කරගත යුත්තේ අපි බෞද්ධයන් හැටියට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දෙසා වදහළ සද්ධර්මයේ දහම් ගුණ කඳමයි. හිතේ තැන්පත් කරගත යුතුනම් තැන්පත් කරගත යුත්තේම ශ්‍රාවකාරයතුමන්ගේ සංගුණමයි. ඔබට ඒ වගේම ඔබේ හිත තුළ තැන්පත් කරගන්නට පුළුවන් ඔබ සිල්වත් ගුණවත් කෙනෙක් කියන එක ඔබ විසින්ම ආවර්ජනය කිරීම. ඒකට කියනවා සීලානුසුද්ධි භාවනාව කියලා. ඔබ විසින් සිද්ධ කරන පුණ්‍ය කර්ම අපරිත්‍යාගයන් ඔබට නැවත නැවත සිහි කරන්න පුළුවන්. මේ හිතේ ගබඩා කරගෙන ඒක චාගානුස්සතිය. ඒ විතරක් නෙමෙයි, ඔබට හිතන්නට පුළුවන් මනුලව ගුණපුරලා දෙවියන් දෙව්ලොවට ගියේ නිකම්ම නිකම් පිරිසක් හැටියට නෙමෙයි, ගුණ සහිතවයි. ඒ දෙවිවරු තුළ තියෙනවා පංචසේක බලගුණ, ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. මා තුලත් දැන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙනවා. දෙවියන් තුළට යන්නට පුළුවන් කාරණා දැන් මා තුලත් තියෙනව බව දෙවියන්නා තමාව සංසදාත්මකව බලනවා ගුණයෙන්. එතකොට නුඹට මිය පරලෝ ගියාට පස්සේ කලුරිය කළාට පස්සේ සුවසේ නිදාපි බිදියක් මෙන් සුගති ලෝකයක උපදින්නට අවස්ථාව ලැබෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ. අමා මහ නිවණින් ඔබට සැනසෙන්නට වරම් ලබා ගන්නටත් මෙය හේතුවක් වෙනවා. ඒක නිසා අද දවසේදීත් ප්‍රඥාවේ හෝරාව මෙසේ කෙමෙන් කෙමෙන් නිමවටපත් වෙද්දී අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කොටසෙත් ප්‍රාර්ථනා කරනවා. අපි ශ්‍රවණය කරපු අපිව නරඹපු සෑම සිළු දිනාටත් පූජනීය වන්දනේ ත්‍රිනිකායක මහා සංඝරත්නයටත් අද වැඩසටහනට අර්ථ ගෙනහැර දැක්වූ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලය ගරු අධ්‍යක්ෂක අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් නිෂ්පාදක කණ්ඩායමේ සෑම සිළු දිනාටත් රැස් කරන ලද සියලු පින් ප්‍රඥාව ලබා ගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් දකින්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අපි නැවතත් මුණ ගැහෙන්නේ ලබන බදාදා දවසේදී උදේ 9ට එතෙක් රැඳී සිටින්න අප සමග ඔබ හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?